ළමයි අද මම ඔයාලට ආවේ ඕගනික් පාඩමේ හයිඩ්‍රෝකාබන කොටසේ අපි ප්‍රධාන කරුණු කිහිපයක් ගැන කතා කරන්නට හරිද මොකද්ද මේ හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මයි පුතාලා මොකද්ද කාබන් හයිඩ්‍රජන් විතරයි මෙන්න මේ සංයෝගවල තියෙන්නේ මොනවද කාබන් හයිඩ්‍රජන් විතරක් අඩංගු සංයෝගවලට අපි කියන මොනවා කියලාද හයිඩ්‍රෝකාබන කියලා මේ හයිඩ්‍රෝකාබන යටතේ අපිට කතා කරන්න තියෙනවා වර්ග හතරක් ගැන මොනවද ඇල්කේන ඇල්කීන ඇල්කයින සහ බෙන්සීන් කියලා වර්ග හතරක් ගැන කතා කරන්න තියෙනවා හරි එහෙනම් අපි මේ වර්ග හතර ගැන පියවරෙන් පියවර ගැන කතා කරමු හරි අපිතා මුලින්ම කතා කරමු ඇල්කේන ගැන ඇල්කේන කියන එකේනා කාබන් හයිඩ්‍රජන් විතර අඩංගු වන මොකද වෙන්නේ සරල හයිඩ්‍රෝකාබනයක් වෙනවා එතකොට මේ ඇල්කේනයේ කාබන් හයිඩ්‍රජන් කාබන් කාබන් අතර තියෙන මොන බන්ධන විතරයිද ඒක බන්ධන විතරයි තියෙන්නේ ඊළඟට මේ ඇල්කේන ජල අද්‍රව්‍ය වෙනවා හරිද ඊළඟට මෙන්න මේ මේ අතර මොකද වෙන්නේ තියෙන්නේ බෙන්ඩවල්ස් බල නැත්තම් ලන්ඩන් බල විතරයි ඊළඟට අණුක බාරය වැඩි වෙනකොට මොකද වෙන්නේ අණුක බාරය කියන්නේ මොනවද මේකේ තියෙන්නේ කාබන් සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ තාපාංක වැඩි වෙනවා ඊළඟට පොදු අණුක සූත්‍රය CN H2N ධන දෙක වෙනවා හරි මේ ඇල්කේන වල තවත් ලක්ෂණ ගැන කතා කරොත් 1,4 ඇල්කේන ඝන අවස්ථාවේ 4 ඉඳන් 17 දක්වා ද්‍රව අවස්ථාවේ 17ට වැඩි ඒවා වායු අවස්ථාවේ මේ ඇල්කේන පවතිනවා මොනවාද ඇල්කේන ලක්ෂණ ඇල්කේන කියන්නේ කාබන් හයිඩ්‍රජන් පවණක් අඩංගු වන සරලතම හයිඩ්‍රෝකාබන මේ වගේ කාබන් කාබන් අතර තියෙන මොනවද ඒක බන්ධන විතරයි ඊළඟට මෙව අතර තියෙන්නේ වැන්ඩවාස් බල අපකිරණ බල නැත්තම් ලන්ඩන් බල විතරයි අණුක බාරය වැඩි වෙනකොට මොකද වෙන්නේ මෙන්න මේ වගේ මොකද වෙන්නේ තාපාංකය වැඩි වෙනවා ඕනෑම ඇල්කේනයක් හොයාගන්න පුළුවන් සූත්‍රය මොකද්ද CN H2N දල දෙක තේරෙනවා ළමයි හරි අග්ගා ලියාග හරි පුතා මේ තියෙන්නේ ඇල්කේන වල නිපදවීම පිළිබඳවයි හරිද මුලින්ම මතක තියාගන්න පළවෙනි නිපදවීම කරන්නේ කාබොක්සිලික් අම්ල ඒ කියන්නේ COOH කාණ්ඩයක් තියෙන එකනේ කොහොමද කරන්නේ කාබොක්සිලික් අම්ලයකින් ඇල්කේනයක් හදද්දී අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කැල්සියම් ඔක්සයිඩ් දාලා රත් කරනවා ඒකට අපි කියනවා මේ ප්‍රතිකාරකේ නම මොකද්ද සෝඩා ලයිම් ප්‍රතිකාරකය කියලා අපි කියනවා මොකද වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කැල්සියම් ඔක්සයිඩ් දැම්මහම මොකද වෙන්නේ මෙන්න මේ COO කෑල්ල අයින් වෙලා මේ හයිඩ්‍රජන් එක ලං වෙලා ඇල්කේනේ හැදෙනවා හරිද හරි හොඳට බලා ගන්න මේක දෙවෙනි එක තමයි හේලෝ හයිඩ්‍රෝකාබන මගින් කොහොමද ඇල්කේන නිපදවන්නේ කියන එක ඒකට මේ හේලෝ හයිඩ්‍රෝකාබනයක මේ X කියන්නේ ෆ්ලූරින් ක්ලෝරින් බ්‍රෝමින් අයරින් කියන ඕනෑම මොල් ද්‍රව්‍යයක් හැලජනයක් ගන්න පුළුවන් මෙන්න මේකෙන් අපි මොනවද දාන්නේ මැග්නීසියම් සහ වියලි ඊතර
ඒකට අපි කියනවා ග්‍රේනාඩ් ප්‍රතිකාරකය ග්‍රේනාඩ් ප්‍රතිකාරකය දාලා ඉවරලා මෙතන හදනවා මොකද්ද මෙන්න මෙතනට Mg එකක් හදනවා ඒකට මෙතනට හයිඩ්‍රජන් එකක් සම්බන්ධ කරන්න ඕනේ හින්දා එක්ක H2O නැත්තම් S+ පිට කළ හැකි අම්ලයක් අපි ඒකට යොදනවා තේරුණාද මෙන්න මුලින්ම කරන්න මොකද්ද හේලෝ හයිඩ්‍රෝකාබනේට් දානවා මැග්නීසියම් එක්ක වියලීතර එතකොට ඒකට අපි කියනවා ග්‍රේනාඩ් කියලා ඒකට දානවා ජලය ජලය හෝ S+ දානවා නැත්තම් හරි මෙතන තියෙනවා තොංගෙනි එක ඇල්කීන හා ඇල්කයින මගින් කොහොමද නිපදවන්නේ ඇල්කීන හා ඇල්කයින මගින් කොහොමද නිපදවන්නේ මේ තියෙන්නේ ඇල්කීනය ඇල්කීනයකින් කොහොමද පුතා නිපදවන්නේ මේ ඇල්කීනයකින් හරි ඇල්කයිනයකින් හරි නිපදවන්න ඕනේ නම් එක්කෝ නිකල් දානවා එක්කෝ ප්ලැටිනම් දානවා එක්කෝ පැලේඩියම් දානවා ඒකත් එක්ක මොනවද දාන්නේ H2 දානවා ඒ කියන්නේ නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් දානවා ඒකත් එක්ක පුතා දාන මොනවද H2 දැම්මහම මොකද වෙන්නේ මේ ත්‍රිත්ව බන්ධනය කැඩලා මෙතනට හයිඩ්‍රජන් එකයි මෙතනට හයිඩ්‍රජන් එකයි බැඳෙනවා මේ ත්‍රිත්ව බන්ධනය කැඩලා මෙතනට හයිඩ්‍රජන් දෙකයි මෙතනට හයිඩ්‍රජන් දෙකයි බැඳිලා මොනවද වෙන්නේ ඇල්කේනේ හැදෙනවා දැක්කද ළමයි හරි ඊළඟට මදර ඔලුවට දාගන්න මදර ඔලුවට දාගන්න මොකද වෙන්නේ ඊළඟට ඊළඟට ගන්න ළමයි ඇල්ඩිහයිඩ් හා කීටෝන මගින් මේ ඇල්ඩිහයිඩයක් කියන්නේ මොකද්ද කාබන් අයල් කාණ්ඩයට හයිඩ්‍රජන් එකක් කෙලින්ම සම්බන්ධ වුනහම කීටෝනක් කියන්නේ කාබන් අයල් කාබන්ට දෙපැත්තෙන් R කාණ්ඩ දෙකක් සම්බන්ධ වුනහම එතකොට දානවා සින්ක් එක රසදිය දාලා HCl දානවා ඉතින් අපි කියනවා මොකක් කියලාද මේකට ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දානවා එතන මොකද වෙන්නේ මේ ද්විත්ව බන්ධන O එක අයින් වෙලා මේකට මොකද වෙන්නේ හයිඩ්‍රජන් ලා දෙන්නේ බැඳීමක් සිද්ධ වෙනවා තේරුණාද හයිඩ්‍රජන් දෙන්නේ බැඳීමක් සිද්ධ වෙනවා ඊළඟට මෙතන තියෙනවා මේක සිලබස් එකේ නැහැ කියලා කියන ප්‍රතික්‍රියාවක් ඒත් මේක හේලෝ හයිඩ්‍රෝකාබන වලදී උගන්නන හින්දා අපි ඒකට මෙන්න මෙහෙම දානවා මොකද්ද මේ හේලෝ හයිඩ්‍රෝකාබන වලදී උගන්නන හින්දා මේකට අපි සෝඩියම් හෝ පොටෑසියම් වගේ ප්‍රබල ලෝහයක් දැම්මහම මෙන්න මේ ක්ලෝරිනුයි අයින් වෙලා නැත්තම් මේ XX පරමාණු අයින් වෙලා මොකද වෙන්නේ මෙන්න මේවා එකතු වෙලා අන්තිමේදී අපිට ඇල්කේන් එකක් හදාගන්න පුළුවන් තේරුණාද කොහොමද කරන්නේ කාබොක්සිලික් අම්ලයකට දානවා සෝඩා ලැම් ප්‍රතිකාරකය ඒක එක ක්‍රමයක් සෝඩා ලැම් ප්‍රතිකාරක කියන්නේ NaOH2යි කැල්සියම් ඔක්සයිඩ්යි දෙවෙනි එක මොකද්ද කියන්න බලන්න ළමයි හෙලෝ හයිඩ්‍රෝකාබනයකට දානවා මැග්නීසියම් වියලීතර එතන මොකද වෙන්නේ මැග්නීසියම් වියලීතර දැම්මම මොකද වෙන්නේ මේකට බඳිනවා Mg එකක් ඒකට දානවා ජලය හෝ H+ දානවා ඊළඟට අපි තුන්වෙනි එකක් ගන්නවා ඇල්කීන හා ඇල්කයින මගින් කියන එක ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් දාලා H2 එක්ක මොකද වෙන්නේ මේ ත්‍රිත්ව බන්ධන අයින් කළා ත්‍රිත්ව බන්ධන අයින් කළා ඒ වෙනුවට හයිඩ්‍රජන් පරමාණු බැඳෙනවා හරිද ඊළඟට හතරවෙනි එක මොකද්ද ඇල්ඩිහයිඩ් හා කීටෝන සමග ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයකට සින්ක් එක රසදිය දාලා HCl එක කරන් අපි කියන ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය කියලා එතකොට ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය දැම්මහම මොකද වෙන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධන O එක අයින් කරලා ඒ වෙනුවට ජලාණු සෑදීම සිද්ධ වෙනවා හරිද ඊට පස්සේ වර්ඩ්ස් ප්‍රතික්‍රියාව කියන්නේ කිසියම් හේලෝ හයිඩ්‍රෝකාබන දෙකකට මොකද වෙන්නේ වැඩි කාබන් සහිත ඇල්කේනයක් සාදා ගැනීමට සෝඩියම් හෝ පොටෑසියම් දාලා රත්කිරීමක් සිද්ධ කරනවා හරිද හරි එකක් ගලියා ගන්න
अरे දැන් අපි කතා කරන්න යන්නේ ඇල්කේන වල ප්‍රතික්‍රියා පිළිබඳව මේ ඇල්කේන කියන අපේ හයිඩ්‍රෝකාබනය අම්ල සමගවත් බෂ්ම සමගවත් ඔක්සිහාරක සමගවත් ඔක්සිකාරක සමගවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කිසිදු දෙයක් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ හැලජනයි ऑक्सीजनोई हैरेन नटर हैलोजनाई ऑक्सीजनोई हैरेन नटर किसी में देख समग्र एलकेन प्रतिक्रिया करने नटर फिर ना द अरे बड़ा करने पालेंगे का हैलोजन समग्र में हैलोजन हैलोजन आप ही एक्सट्रू क्या लगा मो මේක හැලජනේ කිව්වම අපිට ෆ්ලුවරින් ගන්න පුළුවන්, ක්ලෝරින් ගන්න පුළුවන්, බ්‍රෝමින් ගන්න පුළුවන්, අයඩින් ගන්න පුළුවන්. හරිද? මේ හැලජනේට අපි දාමු හිරවැලිය. එතන මොකද වෙන්නේ? මේ මධ්‍ය පරමාණුවෙන් හයිඩ්‍රජන් එකක් අයින් වෙලා එතනට හැලජනයක් බැඳෙනවා. එහෙම නැත්තම් අපි දානවා හැලජනය 125 सेल्सियस ते रात करना वा इधर हमको देखने ने CH3CHX CH3 है जरा वा ये मैंने तब हमको देखा ना बोला मैं हैलोजन है इट इधर ना वा एक काई माहौल है इधर हमको देखने ने मैं तेरे ना मैंने मैं है ना बैंडी मार्क तेरे में ना वा देखा जा हैलोजन है එක්කෝ හිරවැලියත් එක්ක දානවා එක්කෝ 125 සෙල්සියස් රත් කරලා දානවා නැත්නම් එකයි මවුල දැම්මාම හැලජන පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කරලා මොකද වෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් කරලා බැඳීමක් සිද්ධ වෙනවා හරි ඊළඟට ඔක්සිජන් සමග කරද්දී වැඩි ඔක්සිජන් සමග වැඩි ඔක්සිජන් සමග මෙන්න මේක කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙනවා ඇල්කේන වැඩි ඔක්සිජන් සමග කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලබා දෙනවා අඩු ඔක්සිජන් සමග කාබන් මොනොක්සයිඩ් සහ ජලය ලැබෙනවා සීමිත ඔක්සිජන් සමග කාබන් දන ජලයේ සෑදීම සිදු කරනවා තේරුණාද හරි කග්ගල් ලියා ගන්න अरे लमाई अपे एलांग टेकन गान नटे अन्ने एलकेन वल यांत्रन पिली बांदव एलकेन वल यांत्रन ती एन्ने एकाई वकाद अपे टेकन अन्ते ने यांत्रन या हैलजन याक समग एलकेन एक यांत्रन या पमनाई अन्ने एसंधाम उदाहरन याक लेस CL2 हा CH4 अतर यांत्रन या केन ओयारट लियन वा ඔයාලා මෙන්න මේක මගෙන් අපි ඉගෙන ගන්නට ඕනේ හැලජනයක් සහ ඇල්කේනයක් අතර පවතින යාන්ත්‍රණය ලිවීමයි මුලින්ම Cl2 හිරුවැලිය යටතේදී මුක්ත කණ්ඩක බවට විඝටනය වෙනවා ඊළඟට මේ CH4 ටික මෙන්න මෙතන මෙහෙම තියෙනවා මෙන්න මෙතනින් විඝටන වුණ මුක්ත කණ්ඩකය මෙන්න මේ ළඟට පැමිණෙනවා එතකොට මෙන්න මේ බන්ධනය සමවිච්ඡේදනය වීමක් සිද්ධ වෙනවා මෙන්න මෙයා මෙතනට ඉලෙක්ට්‍රෝන ලබා දීමක් සිද්ධ වෙනවා මෙන්න මෙයාව දකින්න මෙයා මෙ
එයත් එක්ක එකතු වෙලා පිට වෙලා යනවා. मुक्तकांडिया हाइड्रोजन තුන්දෙනා මෙන්න මෙහෙම ලියා ගන්නවා. එතකොට මේ Cl මුක්ත ඛණ්ඩකය මෙතන තියෙනවා. මෙන්න මෙතන සම්මිච්ඡේදන වෙනවා මෙන්න මෙහෙම ජලාශයට. එතකොට මෙයා මෙතෙන්ට දෙනවා. එතකොට මොකද වෙන්නේ? Cl කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වෙලා මෙතන මුක්ත ඛණ්ඩකේ හැදලා HCl පිට වෙනවා. දැක්කද? හරි. Cl එකයි කාබන් මුක්ත ඛණ්ඩකය හයිඩ්‍රජන් එක නැවත Cl2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මෙතන සම්විච්ඡේදනය වෙනවා. මෙන්න මෙතනින් ජලාශයට දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන Cl කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ක්ලෝරින් එකක් බැඳිලා Cl මුක්ත ඛණ්ඩක පිට වෙනවා. ඊළඟට මෙතන Cl එකයි මෙතන Cl එකයි හයිඩ්‍රජන් හයිඩ්‍රජන් තියෙනවා. එතකොට මෙන්න මෙතනින් පිට වුණ මුක්ත ඛණ්ඩක මෙතනට එනවා. එන්න මෙයා මෙහෙම කඩා ගන්නවා. එයා මෙතන මෙහෙම කඩා ගන්නවා. එතන මොකද වෙන්නේ? Cl Cl हाइड्रोजन उतने मुक्त करने के अदला HCl बिटाएना इलागटा पहले मेथरिंग हजार गत्त मुक्त करने के सामग्र तो मैं HCl बिगड़ने में ना මෙතන මෙයා Cl එක මෙතෙන්ට වැදිලා Cl මුක්ත ඛණ්ඩකය පිට වෙනවා. ඊළඟට මේ හයිඩ්‍රජන් ගම් මෙතෙන්ට. ඒකත් එක්ක මේ මුක්ත ඛණ්ඩකයේ Cl ඩොට් මුක්ත ඛණ්ඩකය මොකද වෙන්නේ? එන්න මෙයා විකටනය කර ගන්නවා. එතන මොකද වෙන්නේ? එතන Cl 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 මුක්ත ඛණ්ඩකය වෙලා HCl පිට වෙනවා. මෙන්න මේක දාමයක් ලෙස සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. ඊළඟට මේ Cl ඩොට් එකට මෙතන Cl දාල ඉවරලා මෙන්න මෙතනදී Cl කාබන් Cl 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 ලලා Cl මුක්ත ඛණ්ඩක වෙනවා. එකම දාම ප්‍රතික්‍රියාවක් උතේ සිද්ධ උනේ. හරිද? එතකොට මෙතන යාන්ත්‍රණය නම ලියන්න පුළුවා. මොකද්ද? මොකද්ද මේ ආදේශ උනේ? මුක්ත ඛණ්ඩක ආදේශ වීමක් තමයි උනේ මේ ක්ලෝරින් හරහා. මේ හයිඩ්‍රජන් අයින් කරලා මෙන්න මෙතන මුක්ත ඛණ්ඩක තමයි ආදේශ උනේ. අපිට තොර යාන්ත්‍රණය නම ලියනවා මොකද්ද? මුක්ත ඛණ්ඩක ආදේශය මුක්ත ඛණ්ඩකේ මොකද්ද? Cl. මෙන්න මේ දාම ප්‍රතික්‍රියාව ලස්සරට ළමයි වලට පුළුවන් වෙන්න ඕනේ. හරි. එකක් ගා ලියා ගන්න.
හරි අපි සම්පූර්ණම හයිඩ්‍රෝකාබන කොටසේ අපගේ කාබනික රසායන කොටසේ හයිඩ්‍රෝකාබන වල ඇල්කේන කොටස සම්පූර්ණයෙන්ම මෙම වීඩියෝ එකේදී අපි කතා කරා ඊළඟ වීඩියෝ එකේදී ඇල්කේන ඇල්කයින බෙන්සීන් ඊට පස්සේ හේලෝ හයිඩ්‍රෝකාබන මධ්‍යසාර ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් ආම්ල ඇමීන ඒමයිඩ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නාමකරණය සහ සමාවිකතාවේ කොටස් ටික අපි ඉදිරි වීඩියෝස් වලදී කතා කරනවා අපගේ වීඩියෝ මාලාවම බලන්න ඕර්ගනික් ටික හරියට අපි උගන්වන චාට් ටික පාඩම් කරන්න එතකොට අපිට මේක ගොඩ දා ගන්න පුළුවන් ඔලක්කොටම උත්තර නැහැ